අයිබන් සුබ දවසක්. රස ඔසු දිව ඔසු තුළින් රස විදකම හෙයි අපූර්වත්වය සොයන තවත් පරිච්ඡේදයක් තුළින් අප හමුවනවා. ආරාධනා කරනවට පුරා අඩහෝරාව කාලයක් පුරා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නට කියන කාරණය. රස විදකම පිළිබඳව කතා කරනකොට ලංකාවේ හිඳ අපට අමතක කරන්න බැරි වෛද්‍යාචාර්යතුමන් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ කාරණය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න මැතිතුමන්. අයිබන් ඔබට එත් එක්කම මේ වෙදකම තුළින් ඉතාමත්ම හොඳ සුව තත්ත්වයක් ලබාගත් තැනැත්තියක් පිළිබඳව කතා බහ කරන්න එතුමියගේ දියණිය අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතාමත් ගෞරවනීයව පිළිගන්නවා ෂෙරින්. අයිබුවන් ඔබට. ඔබවත් ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා මේ අපූර්වත්වය අපිත් එක්ක කියනට, මේ විශ්මය ජනක කරුණු අපිත් එක්ක බෙදා හදා ගන්නට. මොකද එතරම්ම වටිනා කියන කාරණයක් පිළිබඳවයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානමින් ඉන්නේ. වෛද්‍යතුමනි, බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳව අපි හැමදාම කතා කරනවා. ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව අපි හැමදාම කතා කරනවා. ඒත් එක්කම ඊට පරිබාහිර වුණු යුනානි වෛද්‍ය විද්‍යාවෙනුත් මේ අද දවසේදී කතා කරන්නට යන කාරණේ පිළිබඳව විවිධ තොරතුරු අපිට සොයා පහදා ගන්නට හැකියාවක් තිබෙනවා. නමුත් ඊට හාත්පසින් වෙනස් කරුණු අපිට රස විදකම තුළින් හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවා. දැන් මොකක්ද මේ අද දවසේදී කතා කරන්න මාතෘකාව? ඔබට ඉතාමත් වටිනා කියන දියවැඩියා රෝගී තත්ත්වය පිළිබඳවයි අද අපි විශේෂයෙන්ම කතා බහ කරන්න හිතුවේ. වෛද්‍යතුමනි, බොහෝ දෙනෙක් දියවැඩියාව කියන කාරණය, එහෙම නැත්නම් දියවැඩියාව කියන රෝගී තත්ත්වය දන්නම, එහි අතුරු ආබාධ මොනවද කියන කාරණය දන්නවා. සැබවින්ම දියවැඩියාව කියන්නේ මොකක්ද? බටහිර නවීන වෛද්‍ය විද්‍යාව මේ පිළිබඳව අවුරුදු 57ක් මා දන්නා තරමින් 57ක් 30 කියන දෙයක් තමයි ලේවල සීනි අඩු කරගන්න. ඔව්, අපි දන්නා කාරණේ ඒක. ඒ වගේම මේ රෝග තත්ත්වයේ දියවැඩියාව කියන්නේ මොකද්ද? පැහැදිලිව කියන දෙයක් අග්නියාශයෙන් ඉන්සුලින් ස්‍රාවය වෙන්නේ නැති කියලා. මේකට දියවැඩියාව කියනවා. මේක පාලනය කරගන්න පිටි වර්ග දෙනවා ආදේශක හැටියට ඉන්සුලිනොත් භාවිතා වෙනවා. 1970 අගෝස්තු මාසේ 18 නැත්තම් ඒ ආසන්නයේ දිනයක 22 විතර මම කොළඹ රාජ්‍ය විද්‍යාලයෙන් ඉගෙන ගන්නේ 9 වෙනි ශ්‍රේණියේ ජීව විද්‍යාංශ. අපි ජීව විද්‍යාව උගන්වපු අපේ විෂය ක්ෂේත්‍රයන් උගන්වන්න කොළඹ රාජ්‍ය විද්‍යාලයට එන්නේ මම හිතන්නේ විශ්වවිද්‍යාලයක BSc උපාධිය ගත්තොත් පළමු පෙළ නැත්තම් දෙවෙනි පෙළ සමත් වෙච්ච විශිෂ්ට ගණයේ මේ ගුරුවරු බලන්ඩ 1970 අගෝස්තු මාසයේ දියවැඩියාව පිළිබඳ ජීව විද්‍යා ගුරුවරයා අපට උගන්වූ කරුණු ටික වර්ෂයේ 1970. ඒස අපිට කියලා දෙනවා මෙහෙම. අග්නියාශයේ වටින්නේ කුමක් සඳහාද? මේකෙන් තමයි ලෝකේ බැරෑරුම රෝගයක් ඇති වෙන්නේ දියවැඩියාව කිය. අග්නියාශයේ තියෙනවා ලැංගහන් දීපිකා කියලා දූපත් සමුදායක්. මේ දූපත් සමුදායේ තියෙනවා බීටා සෙල්ස් කියා, නැත්නම් බීටා සෛල කියා සෛල කොටස්. මේකෙන් 135%කින්වත් ඉන්සුලින් ස්‍රාවය වෙන්නේ නැත්නම් ඒකට දියවැඩියාවයි කියන ලැබි. ඔන්න බලන්න 70 කොළඹ රාජ්‍ය විද්‍යාලයේ ජීව විද්‍යාංශයේ දී මට ඉගෙන ගන්න ලැබිච්ච දේ. අපිට උගන්වලා විනාඩි 5ක් කාලය දෙනවා ඕනෑම ප්‍රශ්නයක් අහන්න. මං ගෙදා අපේ ජීව විද්‍යා ගුරුතුමාගෙන් ඇසූ ප්‍රශ්නය 1970 අගෝස්තු මාසේ. සර්, දියවැඩියාව ගැන බොහොම ලස්සනට අපිට කියලා දුන්නා. ඉන්සුලින් ගලන් නැති ආකාර. සර්, ඔය බීටා සෙල්ස් වලින් ඉන්සුලින් ගලන් නැති හේතුව සර් දන්නවද? ගලන් නැති එකනේ සර් මට කිව්වේ දියවැඩියාව කියලා. සර්ට විශ්වවිද්‍යාලයවත් ඉගන්නේ නැද්ද ගලන්නේ නැති හේතුව? අද වර්ෂ 2016 ඔක්තෝබර් මාසේ උත්තරයක් දී තිබේද? WHO ලෝක සෞඛ්‍ය සංවිධානය දියවැඩියාට වැදගම් කරන වෛද්‍යවරු දීලා තියෙන උත්තරය ඉන්සුලින් ගලන්නේ නැති හේතුව තාම කියලා තියෙනවා. 1974 බටහිර වෛද්‍ය වරේක් වීමේ හැකියාව මට තිබියදී මුළු මනින්ම බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සම්මුගත්තේ
අක්කර දහස් ගන්න කැප කර විද පරම්පරාවක රස විදකම යන්නේ නම් නැති කරපු මොහතක මගේ පියා ඇතුළු සියලුම ආධිකතරවරු වෛද්‍යවරු ජීවත්ව සිටියේදී වෛද්‍ය විද්‍යාව ඉදිරියේ අසරණ වෙච්ච මොහතක 974 මං හිතාගත්ත මේක අතට ගන්නවා. අරන් කවදාහරි ලෝකේ ප්‍රබලම මිත්‍යාවන ලේවලසීනි අඩු කිරීම කවදාහරි සත්‍ය එලි කරනවා. මේ එලි කරන්නේ එම සත්‍යයයි. මං ඇසු ප්‍රශ්නෙට 1970 අද 2016 කල්පනා කළා බලන්න අවුරුදු 46යි. මං ඒකයි කිව්වේ දැනුවත්ව 57යි අදත් උත්තර නැ නිරුත්තරයි. හේතුවක් දන්නේ නැති එකකට වෙදකම් කරන්නේ ඇයි බටහිර වෛද්‍යවරු? හිස උදුම්මගෙන වෙදකම් කරන්නේ. පෙරදිග ඍෂිවරු ඉතාමත්ම ලස්සනට මෙම රෝග අවස්ථාව විග්‍රහ කළා. ಭಾರತೀಯ ආයුර්වේද වෛද්‍යවරු ශ්‍රී ලංකාවේ ආයුර්වේද කෙරුම්කාරයෝ ටිකයි මේවට නිසි ඇගෙීමක් දී සත්‍ය ඉදිරිපත් නොකළා. එම නිසා ඒ කාර්යභාරය රස වේදකම හරහා මම පවරගෙන ඉදිරියට ගමන් කරනවා. මෙම සාකච්ඡාවේ සිට පෙරදිග ඍෂිවරු මේ රෝගේ ඉතාමත්ම විශිෂ්ට අන්දමින් විග්‍රහ කළා. මනුෂ්‍ය ශරීරයේ ධාතු නැත්තම් කොටස් 20ක් මුත්‍රා සමග පිටවි යනු ඇත. මේ 20 රෝගය මදුමේහයයි කියනු ලැබේ. නීපෙනි ගඳින් යුත් මුත්‍රා පහවේ නම් මදුමේහයයි කියනු ලැබේ. කිසිම විටක 20 ප්‍රමේහ රෝගය එකවරට ඇතිවන්නේ නැත. අඩුම තරමින් 1-4-7-17 ඇති වී තමයි 20 එකට යන්නේ. මෙන්න ඍෂි මතය. ඔවුන් කිසිම තැනක ප්‍රකාශ කරේ නැහැ ලේවල සීනි ගැන. ඔවුන් නිරන්තරයෙන්ම කිව්වේ මුත්‍රාවල සීනි ඉවත් වී යාමක් ගැන කිව්වා. මදුමේහ කියන අර්ථාන්විත වචනේ ඉදිරිපත් කළා. මීවැනි ගඳින් යුත් මුත්‍රා පාවීම මදුමේහයි. හැබැයි මේ අනිත් සියලුම ප්‍රමේහ රෝග 19ට වඩා භයානකයි අසාධ්‍යයි කියලා කිව්වා. කියන ගමන් බලන්න ඔවුන් විශ්මයාර්ථ දෙයක් කිව්වා. ඍෂි මතය. මීපැණි ගඳින් මුත්‍රා පහවෙන විට මීපැණි වලින් මදුමේහය සුව කළ හැකි. මොකද්ද බටහිර වෛද්‍යවරයා කියන්නේ? මීපැණි බිව්වොත් ලේවල සීනේ වැඩි වෙයි. මේ ලෝකේ මේ මොහොතේ ජීවත් වෙලා ඉන්න කිසිම බටහිර වෛද්‍යවරයෙක් මීපැණි ගැන අපේ પરම්පරාව තරම් අධ්‍යයනය පර්යේෂණය කොට නැත. පරාග වැඩි වෙන තරමටයි මීපැණිවල ප්‍රමිතිය. ලෝකේ කිසිම රටක කිසිම විදියකට මීපැණිවලට විශිෂ්ට ප්‍රමිතියක් දෙන්න අද බැරි වෙලා තියෙනවා. මීපැණි රාජධානී තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවෙන් ගෙනාපු මීපැණි ගැනත් අපි පර්යේෂණ කළා. මීපැණිවල ගුණාත්මකභාවය තිබෙන්නේ එහි තිබෙන පරාග ප්‍රතිශතය අනුව. පරාග ප්‍රතිශතයේ 96% මීපැණි භාවිතාකට කළ හොත් තවම නෑ නිෂ්පාදනය කරන්නේ අපි තමයි ඉදිරියට. තාමත් ලෝකේ නෑ ඊ ස්ථීරවම මුත්‍රා සමග සීනි පිටවීම නොහොත් මදුමේහය 96% පරාග ප්‍රතිශතයෙන් යුතු මීපැණි වලින්ම ස්ථිරව නිට්ටාවට සුවක. ලේවල සීනි අඩු කරන්න ගිහිල්ලා ලෝකෙට මොකද වුන්නේ? ලෝකෙමත් මේ මොහොතේ ලේවල සීනි අඩු කරනවා. භයානකයි ලේවල සීනි අඩු කරගන්න. අඩු කළා තිනවා. මෙන්න ප්‍රතිශතය. ලේවල සීනි අඩු කරගත්ත දියවැඩියා රෝගීන් 100ක් ගත්තොත් සංඛ්‍යාලේකන මෙන්න. 132ක් වකුගඩු රෝගී. 42ක් හෘද රෝගී. ඉතුරු 24 ඇස්වල රෝග ස්නායු පද්ධතිය ආබාධ. ඔන්න ලේවල සීනි අඩු කරගෙන කරගත්ත වින්නේ. මේක කළලා තිනවා අද වෙනකම්. මේක සාර්ථක පිළියමක්. මේ තරම් ප්‍රබල මිත්‍යාවක් මේ ලෝකේ තවත් කළා නැහැ. බෙන්ටින් බල්ලන්ට සීනු ගෙව්වා. බලුම බලු වැඩක් කරපු විද්‍යාඥයෙක් බෙන්ටින් කියන විද්‍යා. මිනිහා තමයි අග්නියාසයෙන්
ඉන්සුලින් ශ්‍රාවය ගැන කතා කරපු විද්‍යාව. අපි අද පටන් මේ බලුම බලුවට බව ඔප්පු කරනවා. ලේවලසීනි අඩු කළා කාටද හරි ගියේ? හරි කියලා නැහැ කාටවත්. එහෙනම් හැරෙන්න තියෙන්නේ මුත්‍රාවලසීනි අඩු කරගෙන ගමන් යන්න. නමුත් මට කනගාටු ආයුර්වේද වෛද්‍යවරුවත් මා ඉන්න මතේ ප්‍රතිපත්තියේ තරේ නොසිටීම. ඔවුනුත් ලේවලසීනි අඩු කරන්න යනවා. මා දන්නා තරමින් මං වෙදකම් 42ක් සෝස්සායෙන් අධ්‍යයනය කරපු කෙනෙක්. සිද්ධ යුනානි හොමියෝපති නෙකී නොකී හැමදේම. නමුත් පෙරදිග කිසිම පොතක ලේවලසීනි වලට බෙහෙත් කියලා නැහැ. ආයුර්වේද පොතේ තියෙන්නේ මුත්‍රාවලසීනි අඩු කරන්න. රසවිද පොතේ අපේ පොතේ තියෙන්නේ මුත්‍රාවලසීනි අඩු කරන්න. එහෙනම් අපි යා යුත්තේ එයයි. එහෙනම් මං කලිනුත් එක් පිළියමක් ප්‍රකාශයටපත් කළා. 96ක් පරාග තියෙන මීපැණි බිව්වොත් මුත්‍රාවලසීනි නිශ්චිතව නිත්‍රාවට සුව කරගන්න පුළුවන් මාස 9ක් ඇතුළත. බලන්න ලෝකෙට බිදු ප්‍රබලම මිත්‍යාව. අද මෙම වැඩසටහනෙන් අපි පුපුරවා හරිනවා. එහෙනම් ලෝකේ අරන් ගිහිල්ලා තින්නේ කොතැනටද? විවෘත අභියෝගයක් බටහිර නවීන වෛද්‍ය ශල්‍ය වෛද්‍යවරු. මොලේ මැරුණු මිනිහෙකුගේ අග්නියාශයක් අරගෙන දියවැඩියාව තියෙන කෙනෙකුට බද්ධ කළොත් දියවැඩියාව සුවපත් කළ නොහැකිද? පුළුවන්. එයි නොකරන්නේ. වකුගඩුව බද්ධ කරන්න කතා කරනවා, පෙනහෙල්ල බද්ධ කරන්න කතා කරනවා, අක්මාව බද්ධ කරන්න කතා කරනවා. මොලේ මැරිච්ච මිනිහෙකුගේ අග්නියාශයක් අරන් දියවැඩියා රෝගියෙකුගේ අග්නියාශය බද්ධ කළා නම් ඉන්සුලින් ශ්‍රාවය වෙනවා. ඇයි නොකරන්නේ? මෙට්ෆොමින් වෙළඳපළ ඉන්සුලින් වෙළඳපළ කඩා වැටෙන බයටද? මගේ විවෘත අභියෝගය. මේ වැඩසටහන අරන් මුළු ලෝකෙට අභියෝග කරන ඇයි බද්ධ කළා සුවපත් කරන්න බැරි? පුළුවන්. ඇයි නොකරන්නේ? ඇයි බටහිර වෛද්‍යවරයා කියන්නේ දියවැඩියා සුව කරන්න බෑ කියලා? එන ක්‍රමේ තියෙනවනේ. ඇයි සුවපත් නොකරන්නේ? මේවා සාමාන්‍ය ජනතාව මුලා කරපු යුගයේ අවසන් කරනවා මේ වැඩසටහනේ. මදක් අවසර දෙන්න. හරිම හරි මීපැණි අවුරුදු 853කට පෙරයි ශ්‍රී ලංකාවේ මිනිස්සු පාවිච්චි කළා. අපි කළපු පර්යේෂණ සමීක්ෂණ වාර්තා කවුද හරිම මීපැණි පාවිච්චි කරපු පුද්ගලයා? බුදුන් වහන්සේට තපස්සු බල්ලුක දුන්නේ මීපැණිද මීවදයක්? ආණ්ඩ තියෙන උත්තර මේමයි. කට උත්තරත් නෑ බටහිර වෛද්‍යවරයාට. එහෙනම් ඉස්සෙල්ල හරි මීපැණි ගැනගෙන එන්න. හරි මීපැණි කියන්නේ රෝයල් ජෙලි. රෝයල් ජෙලි කියන්නේ මීමෙස් රෙජිනගේ ආහාරය. ලෝකේ සියලුම සත්වයෝ ස්වභාවිකව මිය යනවා. ස්වාභාවිකව මිය නොයන එකම සත්වයා මීමෙසි රෙජින පමණයි. මා කියන්නේ රෝයල් ජෙලි. ඒකට තමයි පැරණි මිනිස්සු කිව්වේ අමෘතය කියලා. අමෘතය දුන්නොත් මදුමේහය නිට්ටාවට සුව වෙනවා. ලෝකේ කරපු ලොකුම බරු අදවත් අදින්වත් නතර කරා. කරුණාවෙන් උද්ගච්ච බටහිර වෛද්‍යවරුන්ටයි මේ පණිවිඩය. හොඳයි. හිතවතුනි අපිට ඉතාමත් වැදගත් ප්‍රශ්නාර්ථයක් හිතුණා. අපි ඒ පිළිබඳව කතා ගන්න අවශ්‍යයි. එතුමන් නැවැත්වේ ඉතාමත් හොඳ ප්‍රශ්නාර්ථයක් මතු කළා. නැසන් අපි ඒ පිළිබඳව ඉදිරියට කතා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට පෙර ලබා ගන්නවා කෙටි විරාමයක්. අවුරුදු 2යි පුතා රෝග තත්ත්වෙ ඉඳි පුතා මිය ගියා. අපිට ඒ තත්ත්වෙ ටිකක් දරා ගන්න අමාරුයි. නමුත් පුතාගේ මළගමට සහභාගී වෙච්ච කෙනෙක් මට කිව්වා මේ වෛද්‍යතුමා ගැන මෙහෙම වෛද්‍යවරයෙක් ඉන්නවා, පොඩ්ඩක් ගිහිල්ලා සාකච්ඡා කරලා බලන්න කියලා. මම ඒ වෙනකොට ගොඩාක් මෙරට වෛද්‍යවරු ළඟට ගිහිල්ලා තිබිච්ච නිසා කියන වෛද්‍යවරු ළඟට මම ගියා. ඒ නිසා තව මට එක දරුවෙක් හරි බේරගන්න ඉන්නවනේ කියන අදහස නිසා මම මෙතුමා ගාවට ගියා. ඊට පස්සේ මෙතුමා මට කිව්වා බය වෙන්න එපා,
එක දරුවෙක් ඉන්නවා මේ දරුවගේ මේ අපිට තම ඇඟට ඇතුල් කරලා රිවර්ස් කරන්න පුළුවන් පරම්පරාවක් අපි. මම මගේ ජීවිතේ මම අදහන දෙවිවරුන්ගෙන් එක්කෙනෙක් කියලා මම එතුමාව ඒ වෙලාවේ පිළිගත්තා. එතුමාගේ වචනේ විශ්වාස කරලා මගේ අනිත් දරුව බේරගන්න මෙතුමාගේ වචනේ විශ්වාස කරලා මම එදා ඉඳන්ම දවස් දෙකෙන් දෙකට එනික මං කිව්වා